මේ වරන් එන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ශක්තිමත් කරන්නවා මේ රටේ පුරවැසියාගේ අයිතිවාසිකම් ශක්තිමත් කරන්නත් නෙමෙයි ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම් පත ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව සූදානම් වනවා අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා මේ බව තහවුරු කළා मुखदमे प्रतिरस्त पणत्म एंटीटरिज्म एक्ट එක්දහස් නවසිය හැත්තෑ නවයේදී තාවකාලික විධි විධාන පනතක් ලෙස සම්මත කරගත් ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත වර්තමානයේ වන විටත් ක්‍රියාත්මක වන නීතියක් අලුත් පනත මූලික වශයෙන්ම ගෙනෙන්නේ 1979 අංක 48 දරන ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත වෙනුවටයි ඒ අනුව මෙම පනත බලාත්මක වූ පසුව ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත අහෝසි වනු ඇත 2022 වසරේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සම්මත කරගත් යෝජනාවෙන්ද ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත අහෝසි කරන ලෙස බල කෙරුණා ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත හෙවත් PTA වෙනුවට ත්‍රස්ත විරෝධී පනත් කිටු පතක් රජය පළමු වරට ඉදිරිපත් කළේ 2023 වසරේ මාර්තු මාසයේදී නමුත් එල්ල වූ විවේචන හමුවේ ආණ්ඩුව එෙහිදී පියවරක් පසුපසට ගත්තා නමුත් එම පනත් කිටුම් පතට සංශෝධන කිහිපයක් එක් කරමින් 2023 වසරේ සැප්තැම්බර් 15 දිනදී ගැසට් පත්‍රයේ පනත් කිටුම් පත පළ කෙරුණේ ඉන් අනතුරුවයි අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසන ආකාරයට ලබන පාර්ලිමේන්තු සතියේ ඉදිරිපත් කරන්නේ මෙම පනත් කෙටුම් පතයි අලුත් පනත් කෙටුම් පතේ වෙනස්කම් මොනවාද ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතට PTA අනුව ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාට සැකකරුවෙකු රඳවා ගැනීමට මාස 3ක රැඳවුම් නියෝගයක් නිකුත් කළ හැකි අතර නව පනත් කෙටුම් පතේ එම කාලය දින 30කට අඩු කර තිබෙනවා නව පනතින් පොලිස් නිලධාරියෙකු ඉදිරියේ සැකකරුවෙකු විසින් කරන පාපොච්චාරණය සාක්ෂියක් ලෙස පිළිගැනීම සිදු කරන්නේ නැහැ PTA හි ත්‍රස්තවාදී ක්‍රියාලස අර්ථගැන්ව ක්‍රියා සම්බන්ධ ක්‍රියාවන්ට සම්බන්ධ වූ ඒවා නමුත් නව පනතේ අන්තර්ජාලය ඉලෙක්ට්‍රොනික මාධ්‍ය හෝ මුද්‍රිත මාධ්‍ය යොදාගෙන කරන ප්‍රකාශනයන්ද ත්‍රස්තවාදී වැරදි ගණයට ගත හැකි මාධ්‍ය කුමක් වුවත් ඒක ත්‍රස්තවාදී ක්‍රියාවේ අර්ථ නිරූපණයට ඇතුල් වෙනවා නම් ත්‍රස්තවාදී පනතයක් තේ අපිට අධිකරණයට ක්‍රියාත්මක කරන්න බලය ලැබෙන නව පනතට අනව රැඳවුම් නියෝගයක් බල නොපවත්වන සැකකරුවෙකුට සාධාරණ හේතු මත අප නියම කිරීමට මහේස්ත්‍රාත්වරයෙකුට හැකි නව පනතේ ත්‍රස්තවාදී ක්‍රියා ලෙස හඳුන්වා ඇත්තේ මොනවාද ත්‍රස්තවාදී කියන්නේ කුමක්ද පිළිබඳව අර්ථ නිරූපණයක් අපේ පනතේ තිබුණේ නැහැ රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ ජන ජීවිතයට තර්ජනයක් වන ආකාරයේ ජනතාවගේ ජීවිත අනතුරට හෙළන ආකාරයේ ජාතික ආරක්ෂාවට බලපෑම් කරන ආකාරයේ කටයුත්තක් සම්බන්ධව ඒ සම්පූර්ණ පනතේ විධි විධාන අනුගමනය කරමින් අර්ථ නිරූපණයක් ඉදිරිපත් කිරීමට අධිකරණයට තමයි බලය දීලා තියෙන්නේ නව පනතින් පොලිස් නිලධාරීන්ට සන්නද්ධ හමුදා නිලධාරීන්ට හා විරල රක්ෂක නිලධාරීන්ට අත්රංගුවට ගැනීම කළ හැකි. එෙහිදී සැකකරුවන් පැය 24ක් ඇතුළත ළඟම පොලිස් ස්ථානයට බාර දීම කළ යුතුය. පැවති නීතිය සහ නව කිටුම් පතෙන් කර ඇති වෙනස්කම් වනවාද? මරණ දඩුවම වෙනුවට ජීවිතාන්තය දක්වා සිර දඩුවම ලබා දීමට යෝජනා කිරීම. සංවිධාන තහනම් කිරීමට සහ එම තහනම් පවත්වාගෙන යාමේ බලය ජනාධිපතිවරයාට හිමි. රැඳවුම් නියෝග ලබා දීම ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා කරන අතර පොලිස්පතිවරයා හෝ නියෝජ්‍ය පොලිස්පති නිලයට නොවඩු නිලධාරියෙකු ඒ සඳහා අමාත්‍යංශ ලේකම්වරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කළ යුතුය. මාධ්‍ය මගින් කරන ප්‍රකාශ සම්බන්ධ වගන්ති සහ යම් ප්‍රදේශ පොලිස් නිලධාරීන් අතර ගැනීමේ වගන්ති නොවිනස්ව පවතිනවා. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත සංශෝධිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම් පතට සමග ජනබල වේගය සම්පූර්ණයෙන් විරුද්ධ බව එහි ප්‍රධාන විධායක නීතිඥ අජිත් පී පෙරේරා මහතා පවසනවා. මේ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන කෙටුම් පත පුරවැසි අයිතියට එරෙහි ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන ප්‍රජාතන්ත්‍රවාදය යටපත් කරන ප්‍රකාශනයේ නිදහස යටපත් කරන නීතියක්. මේ යෝජිත නීතියට සමගි ජන බලවේගයට අපි සපුරා විරුද්ධ වෙනවා. රජය විශ්වාස කරනවා ඉතිරි මාස කීපය තුළ මේ ඇතිවන විශාල පීඩනය තුළ රජයට එරෙහිව ඇතිවන උද්ඝෝෂණ. මේ උද්ඝෝෂණ මැඩපැවැත්වීම සඳහා දැනට පවතින නීතිවලට වඩා දැඩි නීතිවල අවශ්‍යතාවය තියෙනවා. ඒ නිසා ත්‍රස්තවාදී වැළැක්වීමේ මේ අලුත් පනතත් ඒ වගේම ඔන්ලයින් සේෆ්ටි පිළිබඳ අලුත් පනතත් අරන් එන්න රජය කටයුතු කරමින් ඉන්නවා. මේව අරන් එන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ශක්තිමත් කරන්නවා. මේ රටේ පුරවැසියාගේ අයිතිවාසිකම් ශක්තිමත් කරන්නත් නෙමෙයි ජනාධිපතිවරයාගේ අමාත්‍ය මණ්ඩලයේ පාර්ලිමේන්තුවේ දූරදර්ශන අයගේ පෞද්ගලික ආරක්ෂාවට සහ ඔවුන්ගේ තිබෙන මේ දේශද්‍රෝහී වැඩපිළිවෙල ආරක්ෂා කර ගැනීම සඳහා ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න News First
ජනතාව සමග